ඒ ගල්ලදී එදුක අපි පජතුව මන්තතුම කියනවා මේ මෙයාට තමයි හොඳටම කරන්න පුළන් කියල සජිපයමදස මත්තුමාට. එතකොට ඉලකට ආයි කියන සජිපයවස මත්තුමා මේ එතුමට තමයි ස්මාට් ස්මාර්ට් කාන්තාව හදන්න පුළුව. එතකොට ඊළඟට ආයි කියනවා ඒ ඒ හරහා එතුමට තමයි කරන්න පුළුවන් කාන්තාවන්ට කියන හොඳම අංගිතන්න විපක්ෂනායකතුමා කාන්තාව ගැන කතා කරනවා නොයෙකුද්දේවල් කතා කරනවා මංගිතන්නේ ඔක්කෝම කතාවට විතරක් සීමා වෙලා තියෙනවා ක්‍රියාවෙන් තමයි ඔප්පු කරන්න ඕන. අපිට පුළුවන් අරක කරනවා මේක කරනවා මේවා කරනවා කියලා කියන්න. හැබැයි ඒක නෙවෙයි දේ. දෙයක් කරලා පෙන්නන්න ඕන. ඉතින් ඒ කරලා පෙන්නන්න පුළුවන්ද බැයිද කියන එක රටේ ජනතාව විශ්වාස කරයි. මංගිතන්නේ එතුමාට සාමාන්‍ය විදිහේ ඡන්දයක් තියෙනවා නම් ඒ ඡන්දෙත් කඩාගන්නේ හැමතැන්වලම වැඩිපුර කතා කරලා. තමන් අපේ රටේ කතාවක් තියෙනවා මේ කතාකාරයෝ නෙවෙයි ඕනේ වැඩකාරයෝ ඕනේ කියලා. ඉතින් මම නම් දකින්නයි විපක්ෂ නායකතුමා වැඩකාරයෙක් කියලා පාර්ලිමේන්තුව ගත්තත් කතාම කරනවා විතරයි. ඒ නිසා මේ රටේ ඇත්තටම කාන්තාවක්කට නිදහසේ ජීවත් වීමේ අයිති දුන්නේ මහින්ද රාජපක්ෂ. මේ ගම්මල අපේ ගම්මල ඉස්සර හමුදාවට ගිය දරුවෝ පොලිසියට ගිය දරුවන්ගේ අම්මලා තාත්තලා අඬ අඬ හිටියේ. මගේ පුතා කොයි වෙලාවෙ මැරලා ගෙදරෙයිද කියලා. එතන අබන් ඒ රටේ අනාඩි හිටපු අම්මලව බිරින්දෑවරුන්ට ජීවිතේ ජීවත් කෙරෙව්වේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒක මේ රටේම මිනිස්සු පිළිගන්න. අද රුසියාවේ යුද්ධයක් තියෙනවා. යුද්ධයක් තියෙන රටවල් දැක්කට පස්සේ තමයි තේරෙන්නේ අපේ රටේ එදා යුද්ධයක් තියෙනවා අපි කොච්චර දුක් විඳද කියලා. මේ ගමක ඉස්සර මේ ගම්බල මං කොච්චර ඇවිල්ලා තියෙනවද? හැමදාම අපේ කොල්ලෝ හමුදාවට ගිහිල්ලා අවුරුදු 19යි 20යි 21යි 22යි මැරලා ගේනවා. මිනිහවත් අපිට දකින්න විදියක් නැහැ. සීල් කරපු පෙට්ටිය ආවේ. හැබැයි මහින්ද මහත්තයා තමයි ඒ හැම කෙනෙකුටම ජීවිත දානය දුන්නේ. ඉතින් හැබැයි ඒව කරනකොට ওই විපක්ෂ නායකතුමාලා කොහෙද හිටියේ? ඇංගිලා හිටියේ. ඒ විතරක් නෙවෙයි ඉතින් එල්ටීටී ත්‍රස්තවාදය පෝෂණය කරන්න ওই කියන අයගේ තාත්තලා මොනවද දුන්නේ? අපි දන්නවනේ. අවි ආයුධ දුන්නා. මුදල් දුන්නා. සිමෙන්ති දුන්නා. ඉතිහාසෙ බොරු කරන්න බෑ කාටවත්. ඉතින් ඒකද කාන්තා විමුක්තිය කියලා කියන්නේ. ඒක නෙවෙයි. රටක නිදහසේ දැන් අද තෙවුන්දර තුරුදම් පේදුරු තුරුදම් නැගම් බය නැතුව ඕනකට යන්න පුළුවන්. ඒ නිදහස ලබා දීලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කියලා කියන්නේ අර ඉතින් කතාකාරයෙක් බවට පත් වෙන කෙනෙක් විතරයි ජනාධිපති මැතිවරණදී බලමු අපි මොකද වෙන්නේ කියලා. ඒ වගේම හිරුණිකා මේ ප්‍රේමදාස මැතිතුමෙක් කියනවා මේ මලගෙවල් වල කතා කරන කතාකාරයෙක් ජනාධිපති කරන්න ඕනේ නැහැ කියලා අනුර කුමාරසේනායකට පොඩි චෝදනාවක් කියලා කරන මොකද කියලා. ඔය ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලෝ මේ ඔය කෙල ගන්න තරමට හොඳයි. නිකන් අපිට තියෙන බලාගෙන ඉන්න. අපි ඒවට වැඩි අත දාන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඉතින් එයා මෙයාට බයිනෝ මෙයා එයාට බයිනෝ ඔය බැනගත්තුද? අපි අපේ ගමනේ යනවා. කොහොමද?